ආශිර්වාදයක් සමග අපි අදත් මුණ ගැහෙනවා තවත් ලස්සන දවසකට. මිනර මාසෙ 17 වෙනිදා ජීවන ජල ධාරාවේ 260 වෙනි ජල විද්‍යුල. අපි දැන් ඉගෙන ගන්නේ රාජාලියාගේ විශේෂ ජීවිත ලක්ෂණ. එයාගේ චරිතය, එයාගේ හැසිරීම රටාව සහ එයාගේ චර්යාව. ඒක අතිවිශේෂයි අනෙක් සියලු සත්තුන්ට වඩා. ඒ නිසාම තමයි රාජාලියා කියන සත්වයා මේ දේව වචනේ හුඟක් තැන්වල එයාගේ නම සඳහන් වෙන්නේ. මොකද එයාගෙන් අපට ඉගෙන ගන්න ගොඩක් දේ තියෙන නිසාමයි. හරි. අපි ඊයේ දැක්කා නේද යෝප්ට දෙවියන් වහන්සේ කියනවා රාජාලියා වාසය කරන්නේ ඉහළ කඳුවල, කඳු මුදුන්වල. ඒ වගේම ඉහළ කඳු මුදුන්වල ඉන්න ගමන් තමයි එයා ගොදුර හොයාගන්නේ. එයා එතන ඉඳන් තමයි ඒ කෙලින්ම ගොදුරට එයා එන්නේ. අපි මේක ඊයේ දැක්කා. ඔබට මන් ඉක්මනින් මතක් කරන්න යෝබ් පොතේ 39 28 29 මේ පද දෙකක් අපි කියෙව්වා. ඌ පර්වත පිට වාසය කරන්නේය, පර්වතයේද පර්වත කූටයේද වසන්නේය. 29 කිව්වා. එතන සිට ඌ ගොදුරු සොයන්නේය, දුරදීම ඌගේ ඇස්වලට පෙනෙන්නේය. එයාගේ දර්ශනපතේ කොච්චර තියුරුද, කොච්චර පුළුල්ද, එයාගේ දෘෂ්ටිය කොච්චර තියුරුද. මේක අපි මීට කලිනුත් කතා කළා. හරි. දැන් අද අපි තව චුට්ටක් ඉස්සරහට යමු. අද අපි බලමු 27 වෙනි පදය. 27 වෙනි පදේ මේ බලන්න. රාජාලියා උඩට ඉගිලි උගේ කැදැල්ල උස්තන සාදන්නේ නුඹේ අනටද කියලා අහනවා. කාගෙන් දහන්නේ? දෙවියන් වහන්සේ යෝබ්ගෙන් අහනවා. මෙතන කාරණා කීපයක් මේ බලන්න. පළවෙනියෙන්ම කියනවා රාජාලියා උඩට ඉගිලි. අපි දැක්කා මෙයාට ගොඩාක් ඉහළට පියඹන්න පුළුවන්. එහෙම ඉගිලිලා උගේ කැදැල්ල උස්තන සාදනවා. එයාගේ කැදැල්ල හදන්නේ ඉහළම ඉහළ කඳු මුදුනක. දැන් අපි දකිනව නේද ගේ කුරුළු ගෝට හැම තැනම, වඩු කුරුළු ගෝටේ හරි ලස්සනයි, හැබැයි අපිට අතින් කඩා ගන්න පුළුවන් තැනක තියෙන්නේ. එතකොට කපුටු කූඩු අපි දන්නව අනිත් කුරුල්ලන්ගේ කුරුළු කුඩු කොහෙද තියෙන්නේ? ගහක, සාමාන්‍ය උසම ගහක, උස ගහේ අත්තක. හැබැයි රාජාලියාගේ කූඩුව තියෙන්නේ ඉතා ඉහළ කඳු මුදුනක. දැන් මෙච්චර විශේෂ දෙයක් කරලා දෙවියන් වහන්සේ යෝබ්ගෙන් අහනවා. මේ බලන්න නැවත වතාවක් 127 වෙනි පදේ. රාජාලියා උඩට ඉගිලි උගේ කැදැල්ල උස්තන සාදන්නේ නුඹේ අනටද? උඹද යන අන කරේ? නෑ නේද? යෝබ් කියන්නේ මිනිස්සෙක්. යෝබ් ඕක දන්නෙත් නෑ. මේ වචනේ තිබ්බේ නැත්තම් මම දන්නෙත් නෑ. ඊට පස්සේ වචනේ තිබුණ නිසා තමයි මම ගොඩක් මේ අධ්‍යයනය කරන්න පටන් ගත්තේ. එතකොටයි දන්නේ. නැත්තම් අපි මේවා දන්නේ නැහැ. ඉතින් දෙවියන් වහන්සේ යෝබ්ගෙන් අහනවා. මේ ඉන්ටර්නෙට් මොකුත් නැති කාලෙක, Google නැති කාලේ යෝබ්ගෙන් අහනවා උඹේ අනටද මේක හදන්නේ? යෝබ් දන්නේ නෑ මේවා. ඒ කියන්නේ පැහැදිලිවම ඔයාගේ අන නෙවෙයි, මමයි අන දෙන්නේ ඒගොල්ලන්ට. මමයි ඒගොල්ලන්ට මේ දේවල් කරන්නට මේ අන කරන්නේ. මගේ අන තමයි මේ සත්තුන්ගේ ජීවිත තුළ ක්‍රියාත්මක වෙන්නේ. තේරුණාද ඔබට ඒක? හරි. ඊළඟට එහෙම කරලා තියෙන්නේ දැන් අපිට පැහැදිලිය කියන්නේ දෙවියන් වහන්සේ විසින්ම තමයි මේ දේ කරේ. මේ මැවිල්ල රාජාලියා මේ විදියට හැදුවෙත් ගේ කුරුල්ල අපේ වීපැදුරේ වී ටිකක් කාලා අපි හදන කූඩුවක නැත්තම් අපේ ගෙදර කර තියෙන වහලේ තියෙන වහලේ ළඟ තියෙන පුංචි සිදුරක් අස්සේ හුලං කවුලුවක කූඩුව හදාගන්නෙත් මේ දෙකම දෙවියන් වහන්සේගේ අනටයි. දෙවියන් වහන්සේ තමයි මේ දෙන්නවම මවලා, දෙන්නව දෙවිදිහකට මවලා ඒ විදිහට ඒගොල්ලන්ව ස්ථාපිත කරලා තියන්නේ. ඒකයි කියන්නේ උඹේ අනටද නෑ, උඹේ අනට නෙවෙයි, මගේ යනටයි කියන එකයි උන්වහන්සේ කියන්නේ. මේ හැම නිර්මාණයක්ම ඉතා ඉහළ නිර්මාණ කළේ ස්වාමීන් වහන්සේ. දැන් ඔබ තේරුම් ගන්නට අවශ්‍යයි මේක මොන තරම් උත්තරීතර නිර්මාණයක් වුණත් ඒක කළේ උන්වහන්සේ. ඒක තුළ අපි මොනවද ඉගෙන ගන්නෙ? අපේ ජීවිතේට මොනවද ගන්නෙ? අපි පියවරෙන් පියවර බලමු. තව ටිකක් ඊට කලින් අපි 36 වෙනි 39 වෙනි පරිච්ඡේදෙ මේ 26 වෙනි පදෙත් පොඩ්ඩක් කියවමු. 26 වෙනි පදේ බලන්න. උකුස්සා. දැන් උකුස්සා කියන්නේත් නේ රාජාලියාගේ පවුලේ එක්කෙනෙක්, ඒ කුලයේ එක්කෙනෙක්. රාජාලියෙක් නෙවෙයි, එයාට වඩා ගොඩාක් ප්‍රමාණයෙන් පුංචි, නගින දුර ප්‍රමාණය අඩුයි. නමුත් ඒ පවුලේ සතෙක් තමයි, රාජාලියාගේ පවුලෙම එක්කෙනෙක් තමයි උකුස්සා කියලා කියන්නේ. දැන් මේ බලන්න මෙතන කියන උකුස්සා ඉහළට නැගී දකුණු දිශාව දෙසට උගේ පියාපත් විහිදන්නේ නුඹේ නුවණින්ද?
උකුස්ස මෙහෙම නැගිලා දකුණු පැත්තට මෙහෙම හැරිලා මෙහෙම පියාපත් දෙක විහිදගෙන ඉන්නේ නුඹේ මොලෙන්ද කියලා අහනවා. ඒ කියන්නේ උකුස්සට මෙහෙම පියාපත් විහිදගෙන ඉන්න නුවණ දුන්නේ කවුද? දෙවියන් වහන්සේ. උකුස්සට නුවණ දුන්නේ, රාජාලයට සවිය දුන්නේ, ඒ දෙන්නට වේගය දුන්නේ, තියුර ඇස් දුන්නේ දෙවියන් වහන්සේ. මම විශ්වාස කරනවා මේක පැහැදිලි. ඇත්තටම ඉතාම ගැඹුරු තැන් මේ වදේ වචනේ. අපි අධ්‍යයනය කරන්න ඕනේ. අපි බලන්ට යනවා. ඉතින් එහෙනම් මේක අපට බලපාන්නේ කොහොමද? මේ අතරතුරේ ඔබ මෙනෙහි කරන්න. රාජාලියට ඒ ශක්තිය දුන්නේ දෙවියන් වහන්සේ නම් මිනිස්යන් වන ඔබට මට දීලා තියෙන හැම ශක්තියක්ම කොහින්ද ආවේ? රාජාලියට ඒ නුවණ දැන් මේ උකුස්සට මෙහෙම පියාපත් විහිදාගෙන ඉන්න නුවණ දෙවියන් වහන්සේ දුන්නා නම් ඔබට මට විද්‍යාව හදාරන්නට විඥානේ දුන්නේ කවුද? ගුවන් ගැබ සිසාරා මේ ගුවන් යානාවලින් තරණය කරන්නට, මේ මුහුදු ගැබ පත්තල සිසාරා මේ සබ්මැරින් වලින් යන්නට මිනිස්යාට ඥානය දුන්නේ කවුද? මේ ලෝකේ ඕනම සොයා ගැනීමක් තියෙනවා නම් ඒක පිටිපස හඹාගෙන ගිහිල්ලා, ඉලක්කයක් පස්සේ හඹාගෙන ගිහිල්ලා ඉලක්කේ ජය ගන්නට ප්‍රඥාව දුන්නේ කවුද? ඒගොල්ලව මෙහෙවෙව්වේ කවුද? අපි මේක තේරුම් ගන්නට අවශ්‍යයි. විද්‍යාඥයෝ විද්‍යාවත් එක්ක දේවල් හොයා ගන්නට නුවණ දුන්නේ කොහින්ද? ඒ නුවණ ආවේ මැවිල්ලෙදි මැවුම් කරුවානන් වහන්සේගෙන්. දැන් අපි තව දෙයක් දන්නවනේ මෙතනදි. මම ඒක නිකන් ඉක්මනින් මතක් කරන්නම්. සියලු මැවිල්ල ඉවර කරලා වචනයෙන් මවල ඉවර වෙලා මිනිස්යා මැව්වේ උන්වහන්සේගේ අත්වලින්. ඒතර මැවිල්ලේ ඉහළම මැවිල්ල තමයි ඔබයි මමයි මිනිස්යා. රාජාලියට මෙච්චර දෙයක් කරන්න පුළුවන් නම්, උකුස්සට මෙච්චර හැකියාවක් තියෙනවා නම්, රාජාලියට මෙච්චර තීව්‍ර දර්ශනයක් තියෙනවා නම්, ඔබටත් මටත් කොච්චර ඒක දීලා ඇද්ද? විශාල ප්‍රශ්නාර්ථයක් එන්නේ නැද්ද? අපි පාවිච්චි කරන්නේ කොච්චරක්ද කියලා අවමශෙන් අපි දැනගෙන හරි ඉන්නවද? අපි අවදි වෙමු. හෙටත් මුණ ගැහෙමු. ස්වාමින්වහන්සේගේ ආශිර්වාදය අපව අවදි කරන සේක්වා.